Hi Travelers, one lesson of the Avasaka, lesson of the Asanaka, lesson of Sanchara, other Kurunagalina, Sanchara Karana, May Suda, within Hitabadanu, Hitagatan, video Sarang and Mama Travelia, within other Kurunagalina, Dambula Petra and our Hamgin, Ibagamu and Agaritina, lesson of a lesson of the Naga, Avidinian, May Suda, within YouTube, TRA, VELA, YA, Travelia, search Kerala, channel like subscribe Karayan, within. අද මේ යන ගමනේ ඉබ්බාගමේ තියෙන බතලේකඩ වැවේ ලස්සන බලන්නයි වටිනාකමක් බෙදා ගන්නයි අද සෝදානම් වෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් channel එක subscribe කරන්නේ නැතුව videos බලන. ඒ හදවතින්ම ආරාධනාවයි. ඔයාලත් channel එක subscribe කරලා දකුණු මැද තියෙන bell icon එක click කරලා තියාගන්න. මොකද ලස්සනට වටිනතෙන් අරන් එන travel එකත් එක්ක ඇවිදින්න යමු අද ගමනේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගම නගරයේ ආසන්නම තිබෙන මේ වටිනා වූ ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැදගත්කම මතක් කරන්න ඕනේ. මොකද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක 6කින් වටව තිබෙනවා. උතුරෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයත්, නැගෙනහිරෙන් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලින්, දකුණින් ගම්පහ සහ කෑගල දිස්ත්‍රික්කෙනුත්, බටහිරෙන් පුත්තලම දිස්ත්‍රික්කෙනුත් මායිම්ව තිබෙනවා. ඒ මායිම් අතර කුරුණෑගල පඬුවස්නුවර කුරුණෑගල යාපහුව සහ දඹදෙණිය කියන පුරාණ රාජධානි හතරකින් පුරාණයේ පටන් මේ අවට සීමාවන් මායිම් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. බොහෝ ලස්සන තැන් වටින තැන් මේ සීමාවන් අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපිට දකින්න ලැබෙනවා. කඳු අතරින් වට වෙච්ච නිල් අහසට මැදි වෙච්ච සබාදහම නම් කොළපාටින් කලබල හිත් නිවන් පුළුවන් මේ සබාදහමේ මැවිල්ලේ අපූර්වත්වය ගැන කියන්න වචන අපේ හිත්වල නැහැ. ඒ තරමට අපිට පුදුම සැහැල්ලුව නිදහස මේ ලස්සන දකිනකොට අපිට දැනෙන්නේ. ඉතින් මේ දෙසැම්බර් නිවාඩුවේ ඔයාලටත් පුළුවන් ඔයාලගේ ආදරණියන් එක්ක කාලය ගත කරන්න. මේ වගේ තැනක ජීවිතේ වෙහෙසුණු තැන්වලින් මොහොතකට මිදෙන්න ලස්සන තැන්වල ඇවිදින්න යන්න. ඇවිදින්න යන අතරතුර අපි අපේ ජීවිතයට වගේ අපිට ලැබුණු මේ සබාදහමටත් අපි ආදර්ශයක් දෙන ගමක් අපි මේ සබාදහමේ වෙදිමු. ශ්‍රීලාංකීය වංශ ඉතිහාසයේ ලංකාව අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ අවාශිතව නිර්මාණය වුණු ඇහැලේපොළ කුමාරිහාමි නම් චිත්‍රපටයේ බොහෝ රුගත කිරීමද මේ ස්ථානයේ බතලේකොඩ වැව ආශිතව නිර්මාණය කර තිබෙන බව මේ සංචාරයේදී දැනගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි. දිස්ත්‍රික්කයේ ජල සම්පාදන පද්ධතීන් සැලකුව විට උතුරෙන් කලාඔය, මධ්‍යමෙන් මීඔය සහ දැදුරෝය, දකුණෙන් මාඔයෙන් මායිමු ඇලමාර්ග හතරක් සමන්විතව තිබෙනවා. එපමණක් නොව ඇලමාර්ග පදනම් කරගෙන ක්‍රියාත්මක වන මහා පරිමාණ හා කුඩා වාරිමාර්ග පද්ධතීන් රාශියක් දක්නට ලැබෙනවා. වගේම රාජාංගනය, පුස්කල,
සියඹලංගම මාගල්ල බතලකොඩ ආදී ස්ථාන උදාහරණයන් විදිහට පෙන්වන්න පුළුවන්. මේ මනස්කාන්ත පරිසරයකින් වට වුණු මේ බතලකොඩ ජලාශිත පැරණි ඉදිකිරීමක් බව මහාවංශය සඳහන් වේ. පැරණි නුවර නම් වූ මුල් නගරයේ වැසියන්ට ජලය සැපීම සඳහා මේ ක්‍රිස්තුපූර්ව යුගයේ ඉදිකන් ලද්දක් බව විශ්වාස කෙරේ. පෞරාණික නගරයේ පිට ස්ථානයේ වර්තමාන ජලාශය අසල පිහිට ඇති අතර ඒ මහාවංශයේ බඩලත්තලි නමින් හඳුන්වා තිබෙනවා. මෙම ජලාශයේ දකුණු සරුවෙන් සොයාගත් ගඩොල්වල ලක්ෂණයන් උතුරු පළාතේ වෙඩික්කිරි නායි මලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානයන් වලින් සොයාගෙන තිබෙන බව පරීක්ෂණවලදී සොයාගෙන තිබේ. මෙම ජලාශය ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේ මුල් භාගයේ දෙවන භාගයේ ඉදිකරන ලද්දක් බවද සඳහන් වේ. ජලාශයේ පසුව කුමාර ධාතුසේන රජු ක්‍රිස්තු වර්ෂ 515 සිට 524 කාලය දක්වා කල්යාණවතී රජින ක්‍රිස්තු වර්ෂ 1202 සිට 1808 පාලන කාලයේදී ප්‍රතිසංස්කරණය කරන ලදැයි සඳහන් වේ. කැඩීගිය ජලාශය 1890 දී ප්‍රතිසංස්කරණය කරන ලද අතර වර්තමාන වැව 1902 දී නිම කරන ලදැයි සඳහන් වේ. එපමණක් නොව පළමුවන බැම්මේ කොළුණක ක්‍රිස්තු වර්ෂ 100 වෙනි සියවසේ අඳින ලද සෙල්ලිපියක්ද මේ ආකාරයේ දකින්න ලැබෙනවා. දෙවන කල්යාණවතී රජින විසින් කැටයම් කරන ලද විශාල පෞරුවක්ද ඒ අසලම මේ නරඹන්න යන ඔබට දැක ගන්න පුළුවන්. කල්යාණවතී රජිනගේ පාලන සමයේ ක්‍රිස්තු වර්ෂ 1202 1208 කාලය ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේදී කල්යාණවතී රජිනගේ පස්වන රාජ්‍ය වර්ෂයේ මායා රාජධානියේ බදලගොඩ මධ්‍යම දේශයේ මංගලපුරේ චෝඩාමණි නම් ස්වාමියා කැඩීගිය සරෝවක් පිළිසකර කර ජලාශයට දෙවන සරෝවක් ඉදිකර ඇති බවත් බොහෝ පුරාණ ග්‍රන්ථවල වාගේම මහාවංශයද සඳහන්ව තිබේ. තවද දැදුරෝය අමුණෙන් සහ එහි ජලපෝෂක ප්‍රදේශයෙන් මෙම බතලේකොඩ ජලාශයට ජලය පෝෂණය වන බවත් වැවබැම්ම අඩි 4400ක් දිගින් සමන්විත වගේම මේ සම්පූර්ණ සැපවුම් මට්ටමෙන් අක්කර 700ක 800ක පමණ ප්‍රදේශයකට ජලය විහිදී ඇතැයිද සඳහන් වේ. කොළපාට සබාදහමයි නිලහසයි කඳුවලින් වටවුණු මේ බතලේකොඩ වැවයි අපේ ජීවිතයට ලොකු අත්දැකීමක් වගේම ලොකු සැහැල්ලුවක් නිදහසක් ගෙන දුන්නා. ඉතින් ඔයාලත් මේ දෙසැම්බරේ විවේකයක් ලැබෙනකොට ඇවිදින්න යන්න, ජීවිතේ විඳින්න, සබාදහමත් එක්ක කාලය ගත කරන්න. මේ පරිසරයේ මේ සබාදහම අපේ ජීවිතයට ලොකු සැහැල්ලුවක් විවේකයක් අරන් දෙයි. ඉතින් ඔයාලත් ජීවිතේ විඳින කෙනෙක් වෙන්න, සබාදහම දකින කෙනෙක් වෙන්න, ඇවිදින්න යන්න සංචාර ගමනේ. යන මේ සංචාර ගමනේ තවත් ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.